අපි පටන් ගමු දවසේ පිළිසඳර විරාමයට පෙර අතව සඳහන් කළා කා සමග දාද කතා බහ කරන්න බලාපොරොත්තු වෙන කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කල් මැතිතුමන් සමග අයිබන් සුබදසන අයිබන් සුබදසන ඔබතුමන් මුණ ගැහෙද්දී අපට රාජ්‍ය පැත්තෙන් කතා කරන්න තොර බෙර ගන්න කාරණාත් බොහොමයක් තියෙනවා ඒ වගේම කාලීන තේමාවන් කීපයකුත් තිබෙනවා ඒ ඔක්කොටම කලින් මම කැමති දැනගන්න දැන් මේ එන්නත් දෙනවනේ පාර්ලිමේන්තු මැති අමතිතුමලට ඔබතුමයි නැත විදගත්ද විද ගන්න බලාගෙන ඉන්නවද නැත්නම් ප්‍රතික්ෂේප කරනවද එන්නත විද ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සුදුසුයකට නමුත් එන්නත විද නොගැනීම සඳහා අපි තීරණයක් කරා විශේෂයෙන්ම රජයේ ප්‍රතිපත්තිය සෞඛ්‍යංශයේ ප්‍රතිපත්තිය තුල ආයුර්වේදයට තනක් නැහැ ආයුර්වේදයට තනක් නැහැ ආයුර්වේද ලෙඩෙක් යම් කිසියකින් කොරෝනා තත්ත්වයකට මුහුණ දුන්නොත් ඔහුට තමන් කැමැත්තෙම සෝ කැමැත්තෙම හෙළවෙදකමත් ආයුර්වේද ලබා ගැනීම නිදහසක් නැහැ. එතකොට ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල තියෙන දේවල් ලක් කරන්නේ ලක් කරන අත් වශයෙන්ම නිකන් අපහසාත්මක තත්ත්වයකට තමයි යොමු කරලා තියෙන්නේ. ඒක නිසා ආයුර්වේද සම්බන්ධ හෙළවෙදකට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තීරණය කරා එන්නත විදගන්නේ නැහැ ඒ තත්ත්වේ ලබා දෙනකම්. තත්ත්වේ ලබා දෙනකම් නමුත් එන්නත විදගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සුළු පිරිසක් ඉන්නේ ඒගොල්ලෝ මහජනතාව අතරට යනවා ආයුර්වේදය තුලින් හරි බටහිර වෛද්‍ය ක්‍රමය තුලින් හරි ලබා ගන්න තියෙන දේවල් ආරක්ෂාව ලබා ගැනීම පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ නමුත් හෙළවෙදකමටත් ආයුර්වේදයටත් රජය මෙතෙක් ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශ මෙතෙක් නිසි තැන දීලා නැහැ ඒ පිළිබඳව රටේ ජනතාවගේ සහ ආයුර්වේදය පිළිගැනීම ලක් කළ තියෙන අතිවිශාල ජනතාවගේ විරෝධයක් තියෙනවා. ඒ විරෝධය ප්‍රකාශ කිරීමක් විදිහට අපි එන්නත් විඳගන්නේ නැහැ. ඒක අර මූණ එක තරහ වෙලා නැහැ කපා ගන්න වගේ වැඩක් නෙමෙයි. නමුත් අපි පැණිය ධම්මික පැණිය ඒ වගේම දිනපතාම අපි ප්‍රතිශක්තිකරණ රදාල ඖෂධ පානය කරනවා. ඒක ප්‍රමාණවත් කියලා අපි කියන්නේ නැහැ 100%ක්. නමුත් හෙළවෙද ගමනස ආයුර්වේදයට අවශ්‍ය කරන තැන දිය යුතුයි ලංකාවේ. අපේ උරුමේ අවුරුදු 5000ක් වෙනවා. ඒක භාවිතා කිරීම සඳහා අවශ්‍ය කරන தත්ත්වය දැන් නිර්මාණය වෙන්නේ නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ නිර්මාණය වෙන්නේ නැත්නම් අනාගතේ කවදාකවත් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක නිසා ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කළ යුතුයි. ඔව් මම මෙහෙම කිව්වොත් හෙළ වෙදකම ආයුර්වේදයේ ගත යුතු තැන කඩිනම් වෙලා සුදුසු තැනදී ගත්තේ නැහැ. ඒ නිසා විවිධ පුද්ගලයෝ මතු වුණා. ඒ මතුවීම ඇතුළත විවිධ කාරණා නිර්මාණය වුණා. ඒ නිර්මාණය වීම ඇතුළ ජනතාව කෙරෙහි ජනතාව තුළත් යම් අවිශ්වාසයක් ගොඩනැගුණා. ඒ නිසා තමයි මේ හෙළා දැකීම් පහර ගැසීම් අවලාද අපවාද කොම නැගෙන්නේ කියලා මම කිව්වොත් ඔබ මොකද කියන්නේ? එහෙම තත්ත්වයක් නෙමෙයි. අපේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපේ අධ්‍යාපන ක්‍රමය තුළ හෙළ තාක්ෂණය නැහැ. අපි තාමත් ඉගෙන ගන්න සුද්ධන් දීපු අධ්‍යාපනය අපි ලබා ගන්න. අපිට හෙළ තාක්ෂණය අපි ගත්තොත් ආයුර්වේද තාක්ෂණය හෙළ විද්‍යාව වාරිත්‍ය තාක්ෂණය ජ්‍යොතිෂ්‍යය එතකොට ඉංජිනේරු විද්‍යාව ඇතුළු කිසිදු විද්‍යාවක් අපේ අධ්‍යාපන ක්‍රමයේ තුල නැහැ. අපි හෝඩියේ පන්ති ඉඳන් උසස් පෙළ දක්වා ඉගෙන ගන්නේ ඒ බටහිර දීපු ඉංග්‍රීසි දීපු අධ්‍යාපනය. ඒකත් තුලට ඇතුළත් කරා නම් අපේ අධ්‍යාපනයත් ඒක පොඩි කාලේ අපේ මනසට දුන්නා නම් සීලුම දෙනා මේක දන්නවා. අපි දැන් චීනය ගත්තොත් එම් චීනයේ අධ්‍යාපනය තුල මේක තියෙනවා. චීනයේ සීලුම රෝහල් වල චීන කටු චිකිත්සාවක් තියෙන බටහිර වෙදකමක් තියෙනවා. ඒතොර ඒ දෙක පිළිබඳව ජනතාව තුළ දැනුමක් තියෙන ඒ දෙකෙන්ම භාවිතා කරලි වෙලා රට ඉදිරියට ගිනින ලෝකෙම ඉදිරියට ගිනින චීනෙට පුළුවන් වෙලා තියෙන්නේ දේශීය තාක්ෂණයත් බටහිර තාක්ෂණයත් දෙකම නිසි පරිදි පාවිච්චි කළ නිසා. ඒකට විශේෂයෙන්ම ඩෙන් ෂියාපින් ඒ තත්ත්වය නිර්මාණය කරා 1992 දී. දැන් ලංකාව තුලත් ඒ හෙළ තාක්ෂණය කියන එක අවබෝධයක් නැතිකම නිසා ඒකට නිසි තැන දෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම ධම්මික පැණිය ගැන හැමෝම කතා කරන තවත් වෛද්‍ය ක්‍රම ආවා විශේෂයෙන්ම හෙළ ඔසු ඉදිරිපත් කරන මොහොතේ ඒවා පිළිබඳව පරේක්ෂණාත්මක තත්ත්වයන් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන කටයුතු කෙරෙන්නේ නැහැ. දැන් ඒ පරේක්ෂණ කල්ලිවල ඒ ඖෂධ අපේ රටේ ඉදිරියට ගෙනාවා නම් ওই ලෝකේ පුරා දැන් යනවා එන්නත. එංගලන්තයේ කොරෝනා වලට බරපතල මුහුණ දීලිවිලා දැවැන්ත අසුරුතාවයකට මුහුණ දීලා මරණ සංඛ්‍යාවත් වැඩි නොමුත් ඒගොල්ලෝ ඒ කොරෝනා එන්නත නිෂ්පාදනයක ලෝකේ පුරාම ධනය උපයන තත්ත්වයට පත් කරගත්තා ඒක. දැන් ලෝකේ පුරා යන එකද එංගලන්තේ විශාල ධනයක් එනවා. ලංකාවෙත් ආයුර්වේද නිසිතන දීලිවිලා ඒ නිසිතන නිසි ඖෂධ පරීක්ෂණ කල්ලිවල අනුමත කල්ලිවල ක්‍රියාත්මක කරන ලංකාව තුළ ඒක ව්‍යාප්ත වෙනවා. ඒ වගේ ලෝකය තුළත් ඒක ව්‍යාප්ත වෙනවා. අපිට ඒ தත්ත්වය අපි නිර්මාණය කරගත්තු ද චීන කටු චිකිත්සා ලෝකේ පුරාම යනවා.
ඒකෙන් ධනයත් උපයනවා. නමුත් ලංකාව තුල තවමත් ඒ තත්ත්වේ නැහැ. අපි කියන්නේ නැහැ බටහිර බෙදකමින් කරන සියලුම දේවල් මේකෙන් කරන්න පුළුවන් කියලා. මේ දෙකෙන්ම ගතියුතු දේවල් අරගෙන අපේ රටේ ආර්ථිකයත් ජනතාවත් සුපිත මුද්ද කිරීම සඳහා නිරෝගී පරපුරක් බිහි කිරීම සඳහාත් අත්‍යවශ්‍ය කටයුත්තක් තියෙනවා. 25ක් බෝන වන රෝග වලට මුහුණ දීලා තියෙනවා. ඒකටත් හෙළ ප්‍රතිකාරය ඒ වගේම ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය ගැන ඉතාමත් වැදගත්. ඒක නිසා බටහිර වෛද්‍යවරුන්ටත් ඒ වගේම බටහිර වෛද්‍යවරුන් අතර විශාල පිරිසක් ඉන්නවා. ඩොක්ටර් පාදිනිය වගේ අය ඉන්නවා මේකට ස්ථානයේ දිය යුතුයි තන දිය යුතුයි මේක ඉදිරියට ගෙන ආ යුතුයි කියන පිරිසක් ඉන්නවා විශේෂයෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමය තුලත් තියෙන විශාල පිරිසක් අපි හෙළ තාක්ෂණය අවබෝධ කරගත්තායි නමුත් සමහර අමාත්‍යවරු අතර අපි ගත්තොත් එම් සෞඛ්‍ය ඇමතිතුමියත් ඒක පිළිගන්න අවශ්‍යයි කියන එක සමහර අයතරම් මේක පිළිගන්නේ නැත්තේ මේ බාධාව ඉවත් කිරීම අත්‍යවශ්‍යයි ඒක තමයි දැන් මේ බාධා ඉවත් කරන්න මහ ජනතාවට බෑනේ මේ බාධා ඉවත් කරන්න උපතමුණාසලාටම තමයි පුළුවන්කම තියෙන්නේ ඒ සඳහා කටයුතු කරන්න කොතනද මේ බාධාව තියෙන්නේ කාගෙන්ද මේ බාධාව තියෙන්නේ ජනතාව අපි ගත්තොත් අපි ගත්තොත් එහෙම විවෘත කියන්න වෙනවා වෛද්‍ය ප්‍රාන්ත පුල්ලේ මැතිණිය මේකට විරුද්ධයි නමුත් අගමැතිතුමත් විරුද්ධ නැහැ ඒක සෞඛ්‍ය මැතිතුමියත් විරුද්ධ නැහැ පවිත්‍ර වන්නයාර්චි මැතිණිය විරුද්ධත් නැහැ. එතකොට අග්‍රාමාත්‍යතුමත් විරුද්ධ නැහැ. ඒගොල්ල සිසිර ජයකොඩි මැතිතුමත් ඉතාමත් උම්මනාන් මේක බලාගෙන ඉන්න මේක කරන්න. ඒ විරෝධතා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යංශය තුල. ඒක නැති කිරීම සඳහා නව රජ යම් කිසි පියවරක් ගත යුතුයි. ජනාධිපතිවරයාගේ ස්ථාවරය. ජනාධිපතිවරයාත් කැමැත්තෙන් ඉන්නේ මේක ඉදිරියට ගෙනියන්න. ඉතින් ජනාධිපති මෙතන එක්කෙනෙක් ගැන විතරනේ විරුද්ධත්වය තියෙනවා කියලා කියන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරු අතර බලධාරීන් අතර යම් කිසි විරෝධයක් තියෙනවා මේ ක්‍රියාත්මක කරන්න. ප්‍රධාන බලධාරීත්වය තාම තියෙන්නේ බටහිර වෛද්‍යවරුන්ට. දේශීය වෛද්‍යවරුන්ට සහ සිසිර ජයකොඩි මැතිතුමාට ප්‍රධාන බලයක් නැහැ මේ ක්‍රියාත්මක කරන්න. ඒකයි ප්‍රශ්නේ. අපි ඒක නිසා ඒ පිළිබඳව අපි ධනාත්මක තත්ත්වයක් තියෙන්නේ. මොකද මේ පිළිබඳව ඔබතුමාලා දැන් අනුගමනය කරන මේ වැඩපිළිවෙල මේ සඳහා ඒ කියන්නේ දේශීය වෛද්‍ය ක්‍රමේ තාක්ෂණයේ ඉදිරියට ගෙන යාම සඳහා මොකක්ද අරගෙන තියෙන පියවර? ඒක දැන් ඇත්ත වශයෙන්ම දැන් අපේ ආයුර්වේදය තුළ තියෙන අපි ධම්මික පැණියකින් සුප්‍රසිද්ධව කතා කරන දේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරත් ඒක මූලික වශයෙන් පරීක්ෂාවට ලක් කරා. ලක් වතු පිළ රෝහලේ ඒක එතකොට ඒක පොසිටිව් කියලා කිව්වා ඒක සාර්ථකයි කියලා කිව්වා. ඊට පස්සේ චන්න ජයසුමන මැතිතුමාට ඒක බාර දුන්නා ඒක අනුරාධපුර රෝහලක පරීක්ෂාවට ලක් වෙනවා. තවත් ආයුර්වේදය තුළින් ඉදිරිපත් කළ තියෙන ප්‍රතිකාර ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිකාරය තුලක් කළ තේ ඒවා පිළිබඳ පරීක්ෂණ කිරීම කටු සිද්ධ වෙනවා. නමුත් ඒවා එළියට ඇවිල්ලා නැහැ. අපි ගත්තොත් එහෙම ඒ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ආයුර්වේද සංස්ථාවෙන් ඒවා සුදුසුයි ඒවා නිර්දේශිතයි කියන එක ප්‍රකාශයට පත් කළ තියෙන අදාළ අංශවල සායනික පරීක්ෂණ දැන් සිද්ධ වෙන නමුත් ප්‍රමාදයි. ඔව්. ඒ ප්‍රමාද වෙන්න හේතුව අදාළ බලධාරීන් විසින් ප්‍රකාශ කළ යුතු මේකට හේතුව මොකක්ද කියන පිළිබඳව. සායනික පරීක්ෂණ ඉක්මනට සිද්ධ කළ ඉවල ඒවා එළියට දක්වන්න ඕනේ එක්ක හොඳයි එක්ක නරකයි. කොමත් ඔබ ඉන්න ස්ථාවරය තමයි මේ දේශීය වෛද්‍ය තාක්ෂණයට පිට වඩා අප තැන දිය යුතුයි. ඒ තුල අපට පිළියම් තිබෙනවා. මම දැක්ක මේ පසුගිය දිනකත් ප්‍රකාශ කළ තිබුණා මාධ්‍යයට වාර්තා කළ තිබුණා මේ කොවිඩ් නැසන එකත් දේශීය වෙදකමට කජු කනවා වගේ වැඩක් කියලා. ඔහොම කියලා දුන්නා ආයුර්වේද වෛද්‍යවරු කියලා. වෛද්‍යවරු කියලා තිබුණා. හැබැයි ඒකට ඔබ කියනවා වගේ නිසි අවස්ථාව අවසරය අනුබලයේ නැති එක තමයි මෙතන තිබෙන ගැටලුව කියලා. ඒ පදනම මත පිහිටා ඔබ මේ එන්නත ලබා ගන්න. මොකද සමහර මන්ත්‍රීවරු කියනවා මේ රටේ අවසාන සාමාන්‍ය ජනතාව නියෝජනය කරන අවසාන පුරවැසියට දෙනකන් අපි ඉන්නවා කියලා. හැබැයි එතනදී නම් ඇතන්මය ඒ පිළිබඳව විවිධ ප්‍රතිතරකත් මතු කරනවා. සමහර අවස්ථාවලදී ජනතාව ගැන කිසිම හැඟීමක් නැතුව කටයුතු කරපු අය අද මොකද මේ තරම් හැඟීමෙන් නැත්නම් මේ එන්න තේ ප්‍රතිඵලයේ පිළිබඳ බලාගෙන ඉන්නවද මොකද්ද මේ කරන්න යන්නේ කියලා. ඔබේ ස්ථාවරය ඒකයි. එන්නත පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඔව්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාවිච්චි කිරීම පිළිබඳ ප්‍රශ්නයක්කුත් නැහැ. අපේ තියෙන වෙනත් ප්‍රශ්නයක්. හොඳයි. අපි මේ කාරණාවත් එක්ක වෙනත් පැත්තකට හැරෙමු. අනුප පැස්කෝල් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එක කතා කරනවා කිව්වහම අපිට අනිවාර්යයෙන්ම කතා කළ යුතු තේමාවක් එහෙම නැත්නම් කතා කළ යුතු ක්ෂේත්‍රයක් තිබෙනවා මේ රටේ පරිසරය පිළිබඳව. මොකද මම එහෙම කියන්නේ ඔබතුමා මා දකින්න බොහෝ තැන්වල මේ පිළිබඳව අවධානය යොමු කරනවා, උනන්දුවෙන් කටයුතු කරනවා සහ සංවේදීව බලනවා. ඒ නිසායි මම අහන්නේ දැන් මේ රජය පත්වීමේදීම ප්‍රධාන සටන් පාඨ අතර තිබිච්ච එකක් තමයි ඒ කාලවල පහුගිය යුගවල තිබ්බ පරිසර හානි වළක්වා ගන්න ඕනේ. මේ රටේ රැක ගන්න නම් පරිසරය රැක ගන්න ඕනේ. ඒ සඳහා අපට බලය දෙන්න කියපු ආණ්ඩුව සමේත් බොහෝ දේවල් සිද්ධ වෙනවා කියලා, පරිසර විනාශයන් දැඩි ලෙස සිද්ධ වෙනවා කියලා විවිධාකාරයේ වාර්තා අපට මුණ ගැසෙනවා. මේ පත්තර වලින් හම්බ වෙනවා, ප්‍රවෘත්ති තුල තිබෙනවා, අපත් ජනතාවට කියනවා. මොකක්ද මේ වෙලා තියෙන දේ? ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙච්ච දේ වෙන්නේ නැහැ නේ එහෙම බැලුවොත්. ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම රජයේ ප්‍රතිපත්ති 10ක් මත තමයි සෞභාග්‍ය දක්වා සකස් කරලා තියෙන්නේ.
දසවැදාරුම් ප්‍රතිපත්තියක්. ඒකෙදී එකක් තමයි සතුටින් සිටින පවුලක් නිර්මාණය කිරීම සඳහා විශේෂයෙන්ම පළදායි පුරවැසියෙක් කියන එක තමයි අපි ඉලක්ක කරේ. දැවැන්ත ව්‍යාපෘතිවලට වැඩිය පළදායි පුරවැසියෙක් සහ සතුටින් සිටින පවුලක් කියන එක තමයි එක ඉලක්කයක්. ඒ වගේම පරිසරය සුරකින ප්‍රතිපත්තිය අනිවාර්යයෙන්ම එක තුළ අන්තර්ගත වෙලා තිබුණා. පරිසරයට විරුද්ධව කටයුතු කරනවායි කියන එක ප්‍රචාරය කරන මිත්‍යා මතයක් පමණයි. ජනතාවගේ ප්‍රශ්න සැබෑ ප්‍රශ්න අවුරුදු 20ක් 30ක් 40ක් තිබිච්ච ප්‍රශ්න පිළිබඳව ඒ කියන්නේ පවුලට කෙලින්ම සම්බන්ධ පුද්ගලයාට කෙලින්ම සම්බන්ධ පුරවැසියට කෙලින්ම සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව ගම සමග පිළිසඳරක් වැඩසටහනදී ගෝඨාභය රජපක්ෂ මැතිතුමා කතා කරනවා. දේශපාලනයෙන් බැහැරට නිලධාරීන්ගෙන් බැහැර ඉඳගෙන ප්‍රශ්නය පිළිබඳ නිසි අවබෝධයක් ලබාගෙන ඒ පිළිබඳව කතා කරනවා. එතනදී අපි ගත්තොත් එහෙම අපි සැලකිල්ල ගත්තොත් එහෙම ප්‍රශ්නේ පටන් ගත්ත තැන ඉඳන්ම පොළොන්නරුවේ සිද්ධිය ගවයන්ව වනාන්තරයට දානවා කියන ප්‍රශ්නය. අපි දැන් ගත්තොත් එහෙම සුද්ධෝ අපිට වනාන්තර වෙන් කළ දීලා තිනවා. වෙන් කරනකොට උඩරට තිබිච්ච වනාන්තර අපේ ක්‍රමය අනුව හෙළ ක්‍රමය අනුව සහ දැනට විද්‍යාඥයන් සියලු දෙනාත් ඒක පිළිගන්නවා උඩරට වනාන්තර අනිවාර්යෙන් අවශ්‍යයි කියන එක. උඩරට සංරක්ෂණ වනාන්තර තියෙන ජලපෝෂක ප්‍රදේශ ඒක තුලින් පල්ලහට බසින ඔක්කොම ජලමාර්ග සුරක්ෂිත වෙන්න ඕනේ. අපිට සුද්ධෝ වනය කියලා වෙන් කළා දුන රජරට වනාන්තර අපේ කෘෂිකාර්මික බිම් වනාන්තර බවට පත් කරා. උඩරට තිබිච්ච වනාන්තර විනාශ කරා. ඒ ක්‍රමය ඔස්සේ තමයි තාමත් නිලධාරීන් සහ දේශපාලකයන් සහ ජනතාව තුන්ගොල්ලම දුවන්නේ. අපි අපේ තන බිම් කවදාකවත් අපිට ඉංග්‍රීසි කාර්යයන් එහෙම නැත්නම් විදේශිකයන් එහෙම යටත්විත පාලකයන් අපිට ලබා දුන්නේ නැහැ. අපිට අවශ්‍යයි බිලියන 55ක් දැනට පිටරට ඇදලා යන වාර්ෂිකව කිරි සඳහා ලක්ෂ 8ක් කිරි හරක් අවශ්‍යයි කියලා අපි කියනවා. එතකොට අපි තන බිම් කැසට් කරලා තියෙනවද වන බිම් කැසට් කරාට සියලුම දේශපාලඥයන් සහ ජනතාව අවධානය යොමු කළ යුතුයි කිරි හරක් ලක්ෂ 8ක් හදනවා නම් ඒකට තන බිම් අවශ්‍යයි කියලා. තන බිම් කියන්නේ පරිසර පද්ධතියක්. අපි ගත්තොත් එම් හෝඩන් තැන්න කියලා කියන්නේ තන බිමක්. ඒක ස්වභාවික තන බිමක් કૃතිම තන බිමක් වුණත් පරිසරය ආරක්ෂා කරන සමාජයට පරිසරයට දේශගුණයට ඔක්සිජන් ලබා දෙන පරිසරය පිරිසුදු කරන ස්ථාන ඒවා වෙන් කළා නැහැ. එතකොට අපේ නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් ඒ පිළිබඳ අවධානය යොමු කළේල කටයුතු කළ යුතුයි. තන බිම් ගැසට් කිරීම පිළිබඳ. එතකොට මේ ඝට්ටනය නැහැ. සංවර්ධනය සහ පරිසරය අතර ගැටුමක් එතනදී නිර්මාණය වුණා. එතනදී දේශපාලඥයෝ කිව්වේ ගොවියෝ කිරි නිෂ්පාදනය කරනවා ඒවට අවශ්‍ය තැන් දිය යුතුයි කියන එක පිළිබඳ. එතකොට නිලධාරීන් සහ දේශපාලඥයෝ එකතු වෙලා ඒ අවශ්‍යතාවයට විසඳුම් දෙන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුම හැමතිස්සම දකින්නේ හරක්ට තනකොළ කන්න ඕන නම් එතකොට ගවයන්ට තනකොළ කන්න ඕන කිරි නිෂ්පාදනය කරන්න ඕන ඒවට අවශ්‍ය දේ දෙන්න නිලධාරින්ට කියලා විතරයි කියන්නේ. එහෙම නැත්නම් වනේ ඇතුළට දාන්න ඕනේ කියන එක නෙමෙයි. ඒතොර අපි ඒකක පැත්තකින්. ඒතොර මේ ප්‍රශ්නේ මතුනේ වන සම්පත්තකින් නිලධාරින් සහ දේශපාලඥයෙක් අතර. ඒතොර එතනදී ඒ දේශපාලඥයා ඉදිරිපත් කරේ මේ ගවයන්ට තනකොළ ලබා දීම පිළිබඳ ප්‍රශ්න විසඳන්න කියන එක. ඒතොර එතකොට ජනතාවගේ ප්‍රශ්න විසඳීම තමයි මෙතනදී අවධානය ලක් කරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අනිත් පැත්තෙන් අපි ගත්තොත් ලංකාගම. ලංකාගම තියෙනවා. ලංකාගමට අපි ගියා හුඟක් මේ ලංකාගම පිළිබඳව කතා කරන්නේ පරිසරය ගැන කිසි අවබෝධයක්වත් නැති ඒ පළාතට ගිහිල්ලෙත් නැති ඇමතිවරු අමතිවරුනේ මන්ත්‍රීවරු විශේෂයෙන් විපක්ෂ මන්ත්‍රීවරු ජනතා විමුක්ති පෙරමුණත් ඒ වගේම සමග ජන බලවේගයත් කතා කරන්නේ හිට ගිහිල්ලා නෙමෙයි. අපි ගියා හිට ගියාම ගින්ගගයිනේ තියෙනවා තේවවල තියෙන ඒ සම්බන්ධයෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. නමුත් අර ඒ වගේ වනාන්තරයේ මැද්දේ නෙමෙයි තියෙන්නේ සිංහරාජයේ පිටින් තියෙන ගම්මානයක් මේක. නමුත් සිංහරාජ මායිමේ පිටින් තියෙන ගම්මානය මේකෙ තිබුණ පාරසකස් කරා. නමුත් පරිසරවේදීන්ගේ කැමැත්තක් තියෙනවා නම් පරිසර ආරක්ෂා කරගන්න විශේෂම ගින්ගංග ඇතුලේ ආශ්‍රිත පරිසර පද්ධතිවල මායිම් වල තියෙන තේ ඉවත් කළ ඉවල අවශ්‍ය පරිසරය සංරක්ෂණය කළ ඒවට සුදුසු භෝග පරිසර සුරකින භෝගක් තියෙනවා. අපි ගත්තොත් කිතුල් කර්මාන්තයේ වනාන්තරයේ ඖෂධ ඒ ඔක්කොම පුළුවන් ගංගා ආශ්‍රිතව බවන්නේ. ඒව ගැන අවධානය යොමු කරන්නේ නැහැ. රජයේ විසින් කරන සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳ විරෝධයක් දක්වන මිසක නීතිමය තත්ත්වයක් නැහැ. මොකද එතන තියෙන්නේ වනාන්තරයේ පිටින්. ඒක දෙවෙනි උදාහරණය. එතකොට අනිත් එක දැන් කරඳ පඬු කරඳ ගහ සුප්‍රසිද්ධ එක. දැන් අපි වන සම්පත්තෙක් ගත්තොත් වන සම්පත්තකට තමයි වගකීම දීලා තියෙන්නේ අධිවේගී මාර්ගය යනකොට අධිවාගී මාර්ගයේ මාර්ගය තුළ තියෙන සියලුම ශාක පිළිබඳව නිසි පරීක්ෂණයක් කරලා අධ්‍යයනයක් කරලා ඒකට විකල්ප විසඳුම් යෝජනා කරන්න. ඒක අවුරුදු දෙක මමත් අධිවේගී මාර්ගයේ මේ ඍගම අධිවේගී මාර්ගයේ පරිසර උපදේශක සහ විශේෂඥ විදිහට කටයුතු කරා. එතකොට එතනදී කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥ හැවිල්ලු වෙලා ඒ වගේම පරිසරයට අදාළ අය හැවිල්ලා සියලුම අමාත්‍යාංශවල නිලධාරීන් සහ ප්‍රොජෙක්ට් එකට අදාළ උපදේශකවරු හැවිල්ලා මේ පිළිබඳ අධ්‍යයනයක් කරනවා.
තොර අධ්‍යනයක් කිරීමේදී අධ්‍යනය කළේල ඒකට විකල්ප විසඳුම් යෝජනා කිරීමේ ප්‍රොජෙක්ට් එක එහෙම නැත්නම් ව්‍යාපෘති බාරා ඉන්න උපදේශකවරුන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමක්. ඒක රජයේ වගකීමක් නෙමෙයි. රජය කියන්නේ මේ දෙගොල්ලොම තමයි. රජය කියලා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනම නෙමෙයි නිලධාරීන්ුත් මේකට අයිති මහ ජනතාවත් අයිති රජය කිව්වම. එතකොට ඒක අවසාන මොහොතේදී වෙලා පඩු කරද ගහක් තියනවා කියලා නිලධාරී මහත්මයා කියපේක හොඳයි. ඒක වැදගත් අවසාන මොහොතේදී හොයාගත්ත එක නමුත් රතුලයිස්ත්‍රියේ තියෙනවා නම් ශාක මේ රටේ ඒවා වවන්න බවන්න පටන් ගන්න ඕනේ ඒ මොහොතේදී නෙමෙයි දැම්මම පටන් ගන්න ඕනේ ඉතිහාසෙදි පටන් ගන්න ඒවා හොයලා ශාක සුදුසු ස්ථානවල වවලා ඒවා ආරක්ෂා කරලා සංරක්ෂණය කිරීම වගකීම සහ අරමුදල් සපයලා තිනවා ඒ අමාත්‍යංශ සීබී රත්නායක මැතිතුමා ඒ පිළිම ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන ඒවා යෝජනා ආවොත් කරන්න පුළුවන් නමුත් ඒක ප්‍රශ්නයක් නිර්මාණය කරගෙන දෙපැත්තට බෙදලා ගහගන්නක නෙමෙයි කරන්න ඕනේ ඒ වාර දීලා තියෙන ප්‍රොජෙක්ට් එක බාර දීලා තියෙන අය සම්බන්ධයෙන් කටයුතු කරන අවසාන මොහොතේ දැනගෙනත් අමාත්‍යතුමා ගරු අමාත්‍යතුමා විසින් දැන් ඒකට අවශ්‍ය කරන විදිහට ඒ ගහ ඉවත් කරන්නේ නැතුව මාර්ගය යන කටයුතු කරන ඒ වගේ සෑම සිද්ධියක්ම ගත්තත් පේන තියෙන්නේ අනවශ්‍ය නිර්මාණයක් කිසිම ස්ථානක දැන් අපි ගත්තොත් එමු ගෝඨාභිරාජ මැතිතුමා ගිහිලා කියනවා වනාන්තර ඇතුළේ ඉඩම් වල ඉන්නවා නම් මිනිස්සුන්ට ගෙවල් දෙන්න කියලා ඉඩම් ඔප්පු දෙන්න කියලා. ඒක කියන්නේ මේ සංරක්ෂිත වනාන්තර තුල ඉන්න අයට නෙමෙයි. අපි කාලාන්තරයක් තිස්සේ නිකන් ඒ සංරක්ෂිත වනාන්තර වලට අමතරව වනාන්තර වගේ ස්වභාවයන් තියෙන වනාන්තර වගේ ස්වභාවයන් තියෙන ගස් වැවිච්ච ඉඩම් තියෙනවා රජයට අයිති. ප්‍රාදේශීය ලේකම්කට තුඟක් කියලා තියෙනවා. ඒවා වගා කරගෙන මිනිස්සු අවුරුදු 30ක් 40ක් තිස්සේ ඉන්නවා. නමුත් කිසිම ඔප්පුවක් නැහැ. ඔප්පුවක් නැති නිසා ළමෙක් ඉස්කෝලේට දාගන්නත් බෑ. තමන් ඉදිරි කටයුතු කරන්නත් බෑ. ඒක නිසා එහෙම තියෙන ඉඩම් වලට බලපත්‍ර දෙන්න කියන එක තමයි සෞභාග්‍ය දැක්ම තුලින් ප්‍රකාශිත වෙච්ච දෙයම ගම සමග පිරිසක් කියන වැඩසටහන ඉදිරිපත් කරන්නේ. පරිසරය ආශ්‍රිතව කතා කරගෙන ආපු නිසා මන්ත්‍රීතුමනි අපි මේ දිනවල බඩත් කතා බහට ලක් වෙන තවත් කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. මේ මුතුරාජ වෙල පරිසර පද්ධතිය විනාශයට ලක්වෙමින් තිබෙනවා. පෞද්ගලික ආයතන සමාගම් පුද්ගලියොට මේ රිසිලස මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කරගෙන යන අවස්ථාවල් ලැබිලා තියෙනවා. අගරදුගුරු හිම්පාණන් මහේස්වාම මේ පිළිබඳ දෙ කඩස්සල්ලෙන් ඉන්න බවක් පේනවා. කලාකරුවෝ සටනට ඇවිල්ලා තියෙනවා මේ පිළිබඳව. ඉතින් මේවා පිළිබඳවත් අවධානය යොමු වෙනවා ඇති කියලා අපි විශ්වාස කරමින් මේ ඔබතුමා කියාගෙන ආවේ ඇතැම් දේවල් අපි මේ හරියට අවබෝධ කර ගැනීමත් වැදගත්. මොකද්ද මේ සිද්ධ වෙන නිසා ජනාධිපතිවරයා ගමට ගිහිල්ලා මොකක්ද කියන්නේ කියන එක පිළිබඳව. ඔය මුතුරාජවිල සිද්ධිය ගැන එහෙම අවධානය යොමු වෙලා තිබෙනවාද? මුතුරාජවිල කියන්නේ අත් වශයෙන්ම වෙලක්නේ. කාලාන්තරයක් තිස්සේ මිනිස්සු පාවිච්චි කරපු වෙලක්. කුඹුරක්. ඒ කුඹුර ලවණතාවය නිසා අතහැරලා දැම්මා කාලයක් තිස්සේ. මේ රජය විසින් නෙමෙයි පසුගිය කාලේ රජය විසින් කොළඹ නගර සභාව ඇතුළු විවිධ ව්‍යාපෘතීන් සඳහා ඔක කොටසක් තෝරගෙන තියෙන දැන්ටමත්. දැන්ටමත් ඒක ක්‍රියාත්මක වෙනවා. කාබනික අපද්‍රව්‍ය ගිහිල්ලා දාලිවල ඒක ලෑන්ඩ්ෆිල් එකක් විදිහට සනීපාරක්ෂක කසල රඳවනක් විදිහට ක්‍රියාත්මකයි. වගේම බල ශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරා. ඒ වගේ ඒ පරිසර පද්ධතිය අපි කාලයන්තරයක් තිස්සේ පාවිච්චි කරපු සංවර්ධන සඳහා පාවිච්චි කරපු භූමියක්. ඒක ගොඩ කරලා වෙනත් දේවල් සඳහා භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්නය තමයි දැන් මතුවෙලා තියෙන්නේ. එතකොට එතනදී ඒ සංවර්ධනයට වෙන් කරන්න ඕන කොටස අවශ්‍ය කොටස වෙන් කළා නම් අපි ගත්තොත් එමු කොළඹ නගර සීමාව තුළ තියෙන ප්‍රධාන භූමියක් එක. එතකොට සම්පූර්ණයෙන් මේක වනයක් විදියටවත් තෙත්බිමක් විදියටත් විච කලාපයක් නෙමෙයි. මේක ගැසට් කළ යුතුයි කොටස අනිවාර්යයෙන්ම අතිරි තෙත්බිම වගේ වෙන් කරන්න ඕන කොටසක් අනිවාර්යයෙන්ම කොටසක් ඒක අතිරි තෙත්බිම ගත්තොත් එහෙම සංරක්ෂිත තත්ත්වයට පත් කරලා තියෙනවා. එතකොට වන සම්පත්තෙන් ගැසට් කරලා තියෙනවා. ඒතොර ගත්තොත් කඩලාන පද්ධතිය ආරක්ෂා කරලා තියෙනවා. ඒ විදිහටම දැන් මුතුරාජ වෙලත් වෙන් කරන්න ඕන කොටස වෙන් කළ යුතුයි අනිවාර්යයෙන්ම. ඒ වෙන් කළ යුතු කොටස වෙන් කළ සංවර්ධනය කරන්න ඕන කොටස මොන විදිහට සංවර්ධනය කරන්නේ පරිසර පද්ධතියට හානියක් නොවන විදිහට කරන්න පිළිබඳව අනිවාර්යයෙන්ම අවශ්‍ය කටයුතු කළ යුතුයි. ඒක කෙරෙමින් පවතිනවා. ඒකට යම් යම් බාධක තියෙනවා. නමුත් ඒ කටයුතු ටික සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන ගමන් තමයි විවිධ ව්‍යාපෘති විවිධ ස්ථානවල ක්‍රියාත්මක වෙනවා. එහෙම නැතුව මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. මුතුරාජ වෙලත් අද ඊයේ නෙමෙයි කාලාන්තරයක් තිස්සේ විවිධ ව්‍යාපෘති සඳහා යොදාගත්තා. ඒකේ යම් කිසි කොටසක් නමුත් ඒකේ සීමාව කුමක්ද කියන එක පිළිබඳව අපි අනිවාර්යයෙන්ම පරිසර අමාත්‍යාංශයත් ඒ වගේ මධ්‍යම පරිසර අධිකාරියනුත් මැදිහත් වෙලා සැලැස්මක් සකස් කරන්න ඕනේ. සැලැස්ම සකස් කරමින් පවතින එක ඉක්මන් කළ යුතුයි. හොඳයි. දැන් අර ඔබතුමා කලින් සඳහන් කළා ජනාධිපතිතුමා මේ ගම සමග පිළිසඳර වැඩසටහන් දෙීම සම්බන්ධ වෙමින් ඇතැම් වෙලාවට මේ වන සංරක්ෂණවල වන රක්ෂිතවල තිබෙන මේ ජනතාව පදිංචි වෙලා ඉන්න ප්‍රදේශකනයි මේ කතා කරන්නේ. ඒ වැය නිරවුල් අයිතිය ජනතාවට ලබා දෙන්න ඕනේ. ඒ අයගේ ඉදිරි කටයුතු සඳහා මේක වැදගත්. මේ ආදී වශයෙන්
විල්පත්තුවට අපි හැරුණොත් විල්පත්තුවෙත් ඉතින් අවසාන වශයෙන් කියවුණු කාරණාව උනේ මේ වන සංවේදී වන කලාපයේ නෙමේ ඉන් බැහැරව තිබෙන ඒ කියන්නේ ආශ්‍රිතව තිබෙන කලාපයේ කොටසේ තමයි එළියේ තිබෙන කොටසේ තමයි ගැසට් කරපු කොටස නෙමේ මේ නිවාසී ඉදි කරලා තියෙන්නේ හෙලිපෙහෙලි කිරීම කරලා තියෙන කියලා. එතකොට මේ කාරණාවට ඒකාදේශ කරලා බැලුවොත් එහි සාධාරණත්වයක් පෙන්වන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ මේකයි අමාත්‍යවරයෙක් මැදිහත් වෙලා ස්වභාවික උතුවිච්ච වනාන්තරයක් යවට වනාන්තර මැදිහත් වෙලා හෙක්ටයාර් ගාණක් මහ පරිමාණය විනාශ කිරීම සහ ඒකල ගම්බිම් වල මිනිසුන් පදිංචි කිරීම කියලා කියන්නේ ඊයයි එකක් කරන්න ඕන දෙයක්. ඒතර ඒක අනිවාර්යෙන් පරිසර සංහාරයක් හැටියට ගණන් ගත යුතුයි මේ රටේ නීති පද්ධති හැටියටත් ඒක අනිවාර්යෙන්ම පරිසර ඇගීම් වාර්තාවක් කළ යුතු නීතිමය වශයෙන් බලපෑවෙන දෙයක්. එතනදී ඒක වරදක් කරලා තියෙන්නේ යම්සි ඉතාමත් කෙටි කාලයක් තුළ වනයේ සංහාරය කළ ඉවර පදිංචි කිරීමක් එතන සිද්ධ වුණා. මෙතනදී කතා කරන්නේ ගම සමග පිළිසඳරක් වැඩසටහන කිසිම දේශපාලඥයෙක් කාවත් පදිංචි කරවල නැහැ. ගෙවල් හදවල නැහැ. වන සම්පත්තකේ තිබිච්ච ඒ සංරක්ෂිත වනාන්තරනේ අනිකුත් වනාන්තරවල මිනිස්සු පදිංචි වුණා කාලාන්තරයක් තිස්සේ කුඹුරු ගොවිතැන් කරලා තිනවා. ගෙවල් හදාගෙන තිනවා පදිංචි වෙලා තියෙන විවිධ ස්ථානවල අවුරුදු 20ක් 30ක් 40ක් තිස්සේ මිනිස්සු ඉඳලා තිනවා වන සම්පත්තකින් විදුලි බලය දීලා තිනවා අවසරය අරගෙන ඒතර අධ්‍යාපන පාසල් හදලා තිනේ වගේ ස්ථානවල ඒ කාලාන්තරයක් තිස්සේ ක්‍රමිකව මිනිසුන්ගේ අවශ්‍යතා මත සහ ප්‍රාදේශීය ලේකම් සහ රාජ්‍ය ආයතනවල මැදිහත් වීම මත ස්වභාවික ක්‍රියාවලියක් තුලනොත් සිද්ධ වෙච්ච සිද්ධු දාමයක් ඒක. ඒතර ඒගොල්ලන්ට තමයි මේ නිවාස දෙන්න කියලා බලපත්‍රයක් දෙන්න කියලා කියන්නේ මේ අද ඊයේ කිසිම ස්ථානයක දේශපාලකයෙක් මැදිහත් වෙලි වෙලා මේ රජයෙන් ගෙවල් හැදුවේ වනාන්තරවල. ඒ එලි කිරීම කරේ නැහැ. එතකොට ඒ ගෙවල් හදපු ඒ සියලුම සිද්ධිය සිද්ධ වුණ අවුරුදු දල වශයෙන් ගත්තොත් මේ අවුරුදු 40ක 50ක කාලයක් තුල. අන්නේ කාලය තුල ක්‍රමිකව සිද්ධ වෙච්ච අවශ්‍යතාව මත සිද්ධ වෙච්ච ඒවට වන සම්පත්තකෙ මැදිහත් නොවී ප්‍රාදේශීයකම් කාලෙ මැදිහත් නොවී කෙසේ හෝ ක්‍රවුන් ලෑන්ඩ් කියන ඒවා අපි දෙනවනේ සාමාන්‍යයෙන් ඉඩකඩම් වලට ඒක ස්වභාවික දෙයක්නේ ක්‍රවුන් ලෑන්ඩ් දෙනවා ප්‍රාදේශීයකම් යටතේ දෙනවා. ඒවා එදා ඉඳන්ම දුන්නා. අපි ගත්තොත් එහෙම අපි අගලවත්තේ තිනවා විවිධ ජනපදයේ සියලුම දේවල් සිද්ධුනේ අන්න ඒවට බලපත්‍ර දෙන්න කියන එක විතරයි කියන්නේ. වන සම්පත් අර දැන් අපි ගත්තොත් එම නැගිනේ පළාත සිද්ධ වෙච්ච දේ වවුනියාවේ සිද්ධ වෙච්ච දේ ඒව ඔක්කොම සිද්ධ වෙන්නේ දේශපාලන මැදිහත් වීම මහා පරිමාණයේ සංහාරයක්. එතනදී EIA ප්‍රොසීඩියක අනිවාර්යම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක ක්‍රියාත්මක නොවෙච්චින්ද තමයි අධිකරණයේ තීන්දුවක් දුන්නේ. හොඳයි. ඔය එකම අපි දැන් මේ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය වෙමින් යනවා රටේ. මා කැමති ඔබින් ඒ පිළිබඳව විමසන්නටත් කොහොමද හි තත්ත්වය කියන එක සහ අපි ඔය කතා කරපු කාරණා පරිසරය සම්බන්ධව මේ නව ව්‍යවස්ථාව යෝජිත ව්‍යවස්ථාව තුළ මොන වගේ ඉඩක් වෙන්විය යුතුද කියන දේ පිළිබඳව ඔබේ අදහස දැනගන්න. දැන් අපි ගත්තොත් නව ව්‍යවස්ථාවක් කියන එක මේ රටේ ජනතාව ඉල්ලුවා. විශේෂයෙන්ම කරුණු තුනක් පදනම් කරගෙන එකක් තමයි මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මේ මනාප ක්‍රමය වෙනුවට ආසන ක්‍රමය සහ ආසන විශේෂම ආසන ක්‍රමයට යා යුතුයි කියන එක. ඒක විශාල ධන හානියක් සහ ඒ වගේම දේශපාලඥයා කළු සල්ලි පාවිච්චි කරලිවල මැතිවරණය දිනනක නවත්වීම සඳහා දේශපාලඥයා දූෂිත දේවල්ට යොමු වීම වැළැක්වීම සඳහාත් කුඩු ඇතුළු විවිධ ජාවාරම්වල ගොදුරක් බවට පත්වීම වැළැක්වීම සඳහාත් මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා නව ව්‍යවස්ථාව තුළ කතා කරා. ඒ වගේම තමයි කතා කරු තවත් වැදගත් දෙයක් පළාත් සභා ක්‍රමය මේ රට බලෙන් ආපු දෙයක්. පළාත් සභා ක්‍රමය බෙදුම්වාදයට උඩගෙඩි දෙන දෙයක් කියලා 1987 ආරම්භ වෙච්ච මොහොතින් නම් මේ රටේ ජනතාවක් කිව්වා මේ රටේ ජනතාවයකට ප්‍රතිවිරුද්ධ දෙයක්. ඒක නිසා ඒක යම් කිසියක වෙනස් වෙන්න ඕනේ බෙදුම්වාදයට පළාත් සභා ක්‍රමය තුළ තියෙන බෙදුම්වාදය වර්ධනය වෙන ප්‍රතිපාදන අන්නේ වෙනස් කළ යුතුයි කියන එක. ඒ වගේම තමයි මේ රටේ තවත් ඉල්ලු ප්‍රධානම දෙයක් තමයි සමස්ත ජනතාවම එක නීතියක් අවශ්‍යයි කියන එක. අන්තවාදයට උඩගෙඩි දෙන ශර්යා නීතිය වගේ නීති මෙතෙක් කල් ඒක පාවිච්චි වුණාත් අපි ගත්තොත් ඉන්දියාවේ කාශ්මීර වල නීති වෙනස් වුණා. නීති වෙනස් වල මුළු ඉන්දියාවම තනි දේශයක් බවට පත් කිරීමට අවශ්‍ය කරන කටයුතු සිදු වුණා. නීති පද්ධතිය වෙනස් වල ඒ වගේම ශර්යා නීති උඩ රට නීතිය තේසවලාමේ නීති කියන ප්‍රාදේශීය නීති වෙනස් කරලා අවසි කරලා ඒ නීති පද්ධතිය තුළ යම්කිසි වැදගත් දෙයක් තියෙනවා රටටම ගන්න පුළුවන්. ඒ රටටම පිළිගන්න පුළුවන් නීති පද්ධතියක් තියෙනවා. රටේ නීතිර එකතු කරන්න කිසිම බාධාවක් නැහැ. ඒතොර ඒක සිංහල දෙමළ මුස්ලිම් සිවිල් දෙනාට මේක පාවිච්චි කරන්න පුළුවන් තනි නීතියක්. අපි ගත්තොත් එම් විවාහ නීතිය ගත්තත් විවාහ නීතිය රටටම පිළිගන්න පුළුවන් නම් මේ ශර්යා නීතිය තියෙන එහෙම නැත්නම් උඩ රට නීතියක් තියෙන විවාහ නීතියක් වෙන මේ නීතිය පිළිගන්න පුළුවන් නම් ඒ රටේම නීතියක් බවට පත් කළ යුතුයි. එතකොට ඒක අනිවාර්යයෙන්ම ඒ දේ පිළිබඳව පුළුල් ජනමතයක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. ওই තුනම ජනතාව ඉල්ලපු දෙයක්. දැන් මේ වෙනකොටත් අධිකරණ අමාත්‍යාංශය යටතේ නව ව්‍යවස්ථාව සඳහා සම්පාදක මණ්ඩලයක් පත් කරලා තියෙනවා. ඒවෙන් අපිත් යෝජනා ගන්නවා.
ඒක ඉතාමත් සාර්ථකව සිද්ධ වෙනවා පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් වන මේ වසර තුල එතනදී අපි අනිවාර්යයෙන්ම ජනතාව ගිලක්යන් සපුරලාද කියන එක පිළිබඳව විමසීමක් කරනවා ඒක සිදු වෙනුමින් පවතිනවා දැන් සාර්ථකව විවිධ අදහස් යෝජනා මතිමතාන්තර සංවාද තියෙන එක අවශ්‍යයි නමුත් ජනතාව ඉල්ලපු මේ රටට තනි ඕනම දැන් අපි ගත්තොත් එම ආගමික අපි බුද්ධ ශාසනය ගත්තොත් එම හාමුදුරුවෝ වෙනම නීතියක් තියෙනවා නමුත් ඒ නීතිය විනිශ්චය දෙන්නේ අපේ උසාවියෙන් උසාවියෙන් තමයි බලධාරිත්වයේ තියෙන මේ නීතියට එතකොට විහාරා දේවාලගම් පනත ගැන කතා කරනවා සමහර අමාත්‍යවරු ඒ සම්බන්ධයෙන් තීන්දුව తీන නීතිරිත සීලුම් තීන්දුව తీන ගන්නේ අපේ උසාවියෙන් පමණක් උසාවිය ප්‍රධාන නීතිය තුල ප්‍රධාන සීලව නීති අපේ උසාවියට යටත් අභියාචනා අධිකරණයට යටත් දිස්ත්‍රික් උසාවියට යටත් මහේස්ත්‍රාත් උසාවියට යටත් එතන මිසක් වෙනත් උසාවිය මුකුත් තියෙන්න බෑ දැන් අපි ගත්තොත් මුස්ලිම් ආගමික ස්ථාන වලට වෙනම නීතියක් තියෙන්න පුළුවන් ඒකේ සම්ප්‍රදාය අනුව නමුත් ඒක නිසි පරිදි සකස් වුණාට පස්සේ ඒක විනිශ්චය කරන්නේ එම තීන්දුව తీන දෙන්නේ අපේ උසාවි පද්ධතියෙන් පමණයි වෙනත් උසාවි තියෙන්න බෑ කාති උසාවි ගත්තොත් එම අනවශ්‍ය උසාවියක් ඒක තුල අසාධාරණයකට ලක් වෙනවා කියන කාන්තාවන් අසාධාරණ ලක් වෙනවා කියන කියන්නේ අපි විතරක් නෙමෙයි මුස්ලිම් කාන්තාවන් පවා කියනවා එතකොට මේ රට තුල යම් කිසි කණ්ඩායමකට අසාධාරණයක් සිද්ධ වෙන සුදුසුකම් නැති උසාවි පද්ධතියක් තියෙනවනම් ඒක වෙනස් කිරීම මේ රටේම අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා ඒක දැන් ඒ පිළිබඳ මම කටයුතු සිද්ධ වෙනවා ඔව් ඒ වගේම කිව්වා පරිසරය ගැන ඒක අනිවාර්යයෙන්ම පරිසර ප්‍රඥාප්තිය කියන එක යටතේ ඒක අනිවාර්යයෙන්ම නව නීති පද්ධතියට එනවා ඒක අනිවාර්යයි කොච්චර කාලයක් ඇතුළත දැන් අඩුමතරමේ මේ වසර නිම වෙනකොටවත් නව ව්‍යවස්ථාවේ කෙටුම්පතක් කෙටුම්පත් ඉදිරිපත් කරන මේ වසරේ ඉදිරිපත් කරන කෙටුම්පත සූදානම් වෙනවා හරි ඒකම අපි අවධානය යොමු කරන්න තෝනේ ඔබේ දිස්ත්‍රික්කය පිළිබඳවත් කලුතර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු කොහොමද කරන්නේ මොකද ඔබ කලුතර ජනතාවට වග කියන ජනතා නියෝජිතයෙක් වන නිසා කොහොමද මේ කටයුතු වලට අපි මැතිවරණ ඉදිරිපත් කර ප්‍රධානම දෙයක් තියෙන එකක් තමයි ලුණු ජලය පානීය ජලය වෙනුවට පායන කාලෙ දෙන්නේ ලුණු ජලය එක කෙත්තේනේ තමයි ජලය ගන්නේ කළු ගඟට පායන කාලෙදී ලුණු වතුර එනවා කළුතරින් නම් බේරුවල දක්වාම ජනතාව කිලෝමීටර් 25 කතර පටියක බොන්නේ ජනතාව ලුණු වතුර තමයි පායන කාලෙදී ඒක අවුරුදු 30ක් තිස්සේ මම විශ්වවිද්‍යාලයෙන් කාලේ ඉඳන් 85 86 ඉඳන්ම ලුණු ජලය තමයි බිව්වේ පායන කාලෙදී ඒක නවත්වනවා කියලා අපි මැතිවරණයේදී කිව්වා ඒ වගේම දැන් ඒකට කෙත්තේනේ ඉඳන් කඳන දක්වා බටයක් ඉදිකිරීම කඩ සිද්ධ වෙලා තියෙ පෙබරවාරි මාර්තු අප්‍රේල් වෙනකොට පිරිසිදු ජලය ලබා දීමේ ව්‍යාප්ති සිද්ධ වෙනවා ඊට පස්සේ අර කිව්ව වගේම ලවණ බාධකයක් කලුගඟේ ඉතිකල්ලි වල ඒක ස්ථිරසාර විසඳුමක් ලබා දෙන එකක් අනිත් එක අපි කියපු දෙයක් තමයි කිතුල් මිලියන ගස් මිලියන 4ක් විතර තියෙනවා අර පළදායි පුරවැසියෙක් නම් පළදායි ගහක් ප්‍රයෝජනවත් ගහක් බවට පත් වෙන්නත් ඕනේ ඒ කිතුල් කර්මාන්ත ඉදෙන සීලුම් දෙනාට කිතුල් සංවර්ධන අධිකාරියක් හදනවා කියෝ ඒකේ අවසාන අඩිය තියෙන්නේ කිතුල් වෙනුවෙන් අමාත්‍යවරයෙක් කියන රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉතම දක්ෂ අරුන්දික ප්‍රාන්තය අමුතුමයි සම්බන්ධයෙන් කටයුතු කරනවා ඒ වගේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපි මැතිවරණ කාලෙදීම පොලිසියෙන් සහ උසාවියෙන් කිතුල් මදිනායට තිවිච අඩත්තෙට සම්පූර්ණ ඉවත් කරා කිතුල් රා කිතුල් පැන්නේ කිතුල් හකුරු හදන සියලු දෙනාට නිදහසේ රැකියාව කරගෙන යන ඉඩ දීලා තිනවා ඒක දැන් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය කරන කටයුතු කරනවා ඒ වගේ පුරං කුඹුරු ලක්ෂයකට වැඩි අසංඛාක ලංකා පුරාම තිබුණා ඒ ඔක්කොම පුරං කුඹුරු අස්වැද්දීම සම්බන්ධ විශේෂයෙන්ම මුදල් වෙන් කළ තියෙනවා බිලියනක් පමණ වාරි මාර්ග වලට වෙන් කළේ වාරි ජලයට ඒක නිසා කලුතර දිස්ත්‍රික්කයේ අකර 12000ක් තියෙනවා පුරං කුඹුරු 12000 වේගයෙන්ම දැන් 6000 දක්වා අඩු වෙලා තියෙනවා ඉතුරු ටිකත් මේ වසර තුල අපි පුරං කුඹුරු අස්වැද්දීම යටතේ මහා වාරි මාර්ග යටතේ තියෙනවා අපි ගත්ත මීගම වෙල්ලේ ආයේ ඒ ඔක්කොම අපි 1500ක් තියෙනවා පුරං කුඹුරු ඒ ඔක්කොම අස්වැද්දෙනවා ඒකට මහා වාරි මාර්ගෙන් විශේෂයෙන්ම චමල් රාජපක්ෂ මැතිතුමා මැදිහත් වෙලා කටයුතු කරනවා ඉතින් ඒක නිසා රජයේ ප්‍රතිපත්තියට අනුව රට පුරාම කෘෂිකර්මාන්තයේ ශක්තිමත් සිද්ධ වෙනවා අපි ආරම්භයේ තිබුණු රබර් වගාවට සම්පූර්ණ දුර්වල තත්ත්වයක් තිබුණ දැන් රුපියල් 400ට වැඩි මුදලක් ලබා දෙනවා රබර් වගාවට රබර් නිෂ්පාදන වලට රබර් කිරි වලට ඒක තේ වගාවට උපරිම මිලක් ලබා දෙනවා ඒ වගේ වී වගාවට සහල් වලට මිල ඉතාමත් හොඳයි 100යි අපි අඩු කරන්න කියලා කියන්නේ අපි කෘෂිකාර්මික කලාප වල ඉන්නේ ස්ථිර මිලක් සහල් වලට තියෙන්න ඕනේ සිගරට් එකක් කියන්නේ රුපියල් 65යි දැන් එතකොට හාල් කිලෝ එකක් රුපියල් 100යි කියන ප්‍රශ්නයක් නෙමෙයි සමීප ජනබාලවේගෙන් කියන නිෂ්පාදන මිල වැඩි කියලා. නමුත් නිෂ්පාදන මිල ස්ථාවර මිලක් තියෙනවා. ස්ථාවර මිලක් තිබුණොත් විතර ගොවිය කුඹුරු වලට බහින්නේ ගොවි බිම් සංවර්ධනය කරන්නේ. ඒක නිසා ඉතාමත් සාර්ථක සතුටින් ගොවියන් මේ කටයුතු කරනවා. ඒ වගේම දීවරිනුත් සතුටින් මේ කටයුතු කරනවා. ඒක නිසා මුළු රටේම ජනතාව සාමාන්‍ය ජනතාව දුප්පත් ජනතාව ගොවි ජනතාව දීවර ජනතාව ඉතාමත් සතුටින් කටයුතු කරනවා. හොඳයි ඒ දිස්ත්‍රික්ක තත්ත්වය අපිට මිනිත්තුවයි තියෙන්නේ ඉතාලම කෙටි පිළිතුරක් මම මේ සඳහා ඔබෙන් බලාපොරොත්තු වෙනවා කොයිතරම් දුරට සාධාරණද කියලා දැන් මම මෙහෙම ප්‍රශ්න කරන එක නමුත් මේ පවතින වාතාවරණය පිළිබඳ ඇතැම් අය කියනවා
ආණ්ඩුව දැන් දුර්වලයි. ආණ්ඩුවේ ගැටලු මතුවෙලා එකමුතුකම ගිලිහිලා ප්‍රශ්න ඇති වෙලා. තව පිරිසක් කියනවා මේ ක්‍රියාත්මක වෙන්නේ සංදර්ශනාත්මක දේශපාලනය. මොකද්ද ඔබේ පිළිතුර? දැන් දැන් ඔතන තියෙන தත්ත්වය ඔය කතා කරන්නේ විමල් විරුවන් සමතුමා කරපු ප්‍රකාශනය. එතුමා කරපු ප්‍රකාශනය අපි ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව පත් කරේ ජනතාව දේශපාලඥයෙක් විදියට නෙමෙයි. එතුමා පත් කරේ දේශපාලනයෙන් ටිකක් පිටින් ඉඳලා දේශපාලන ක්‍රමය තුලත් නිලධාරී ක්‍රමය තුලත් ජනතාව පීඩාවට ලක් වෙලා තියෙන දේවල් වෙනස් කරලා ඒ වෙනස තුලින් මේ රටේ දැවැන්ත සංවර්ධනයක් ඇති කරලා සිංගප්පූරුව දකුණු කොරියාව මැලේසියාව වගේ හොඳ ශක්තිමත් දැඩි නායකයෙක් පත් කරලිවෙලා සියලුම වෙනස්කම් ඇති කළ මේ රට සංවර්ධනය කරා ගෙනියන්න. දේශපාලන ක්‍රමය තුළ සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළත් වුණොත් අර ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ දේශපාලනිකන්නේ කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අර සමස්ත ක්‍රමය වෙනස් කරමින් සංවර්ධනය කරා රට ගෙනියන එක කරනවා. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, සුතිවන්ත වෙනවා. ඔය ප්‍රශ්නෙට වඩා දිගු පිළිතුරක් තිබෙනවා මට දැනෙනවා. නමුත් අපි වෙලාව මදි, ඒ පිළිබඳව නිදහසේ කතා කරන්න තරම්. අනුප පැස්කෝල් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, යෝගම මතුකම දොඩංගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිතුමා, නැවත දවසක අපි මුණ ගැසුමු. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අපි සතියන්තයේ හෙට සෙනසුරාදා දවසේ ආලෝක මුණ ගැහෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. සුබදායි, වෙනම සුබදායි දවසක් ප්‍රාර්ථනා කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.